ඔතුමාලා කෙටිකාලීන විසඳුම මොකක්ද මේ ආර්ථිකය ශක්තිමත් කරන්න? පළවෙනි එක අපිට අවශ්‍යයි රුපියල් ප්‍රමාණය වැඩි කරගන්න ඕන, ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න. ඕකනේ අපිට තියෙන උත්තරේ. දැන් එතකොට අපිට වළක්වන්න බැරි විදිහට අපිට ආණ්ඩුවක් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකගතාවයකට ආපු ආණ්ඩුව. දැන් කට්ටිය අහනවා මේකෙන් අයින් වෙන්න පුළුවන්ද? ආරම්භෙදි බෑ. අපිට තිබුණා චීනය, ඉන්දියාව, ජපානය තමයි අපි ප්‍රධාන ද්විපාර්ශ්වික නායකරුවන්. ඒගොල්ලන් අපි වෙන වෙනම රාජතාන්ත්‍රික කටයුතු කළා මේකෙන් පාරක් තිබ්බ කියලා අපි හිතනවා. ඒ නිසා අපිට වළක්වන්න බැරි විදිහටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. දැන් මේක නිකන් අර පොල් ගෙඩියක් කරකවලා බාගෙට කරකවලා තියෙන දේ. දැන් තිබ්බොත් මොකද වෙන්නේ? කාගේ හරි උළුවට කඩා වැටෙනවා. කැඩුවොත් මොකද වෙන්නේ? ආ මං කරකවපෙම කැඩුවා කියලා කියනවා. ඒ නිසා මම හිතන්නේ මෙතන අපිට තියෙනවා හොඳට ගත්තොත් මේක යන්න ඕන. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය ශේස්ත්‍රයේ ඇති වී තිබෙන අරමුදයන් කළමනාකරණය කරලා දීම තමයි ඒගොල්ලන්ගේ මැන්ඩේට්. මේ ක්‍රයිසිස් එක මැනේජ් කරගන්න අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය වෙනවා දැන්. ඒ කියන්නේ IMF ඇත්තක ඉස්සරහට ආයුතුමයි. නැත්නම් පොල් ගෙඩි බාගෙට කරකවලා. ඔව්. ඔළුව කුඩ වට්ටගෙන බෑනේ. හැබැයි ඒකේ සමහර දේවල් අපි සාකච්ඡා කරගත යුතුයි. එකක් ඒගොල්ලෝ අපිට ආදායම් වැඩි කිරීම පිළිබඳව අදහසක් ඉදිරිපත් කරනවා. මොකද අපි මොකද ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියාගන්නවා. ඒ කියන්නේ එදිනෙදා රජයේ වියදම් සහ එදිනෙදා ආණ්ඩුවේ වියදම් අතර ධන ප්‍රතිශතයක් තියාගන්නවා. ඒ කියන්නේ ඒක තියාගන්න අපිට තියෙන එකක් ඒගොල්ලෝ අපිට මොකද මේ පේයි ටැක්ස් එක මොකද උපේන විට ගෙවන බද්ද වැඩි කරලා තියෙනවා. හැබැයි ඒක අඩු කළ යුතුයි. මොකද ඒකෙන් අපි එක්සය කරේ බිලියන 100 දැන් බිලියන 160ක් හම්බෙලා තියෙනවා. ඔබතුමා දන්නවා ඇති සුධර්මන් අපේ රටේ බහණ්ඩාගාරයට එන ආදායම් වෙන වෙන පාරවලින් හරවලා තියෙනවා. අපි මොකද කරන්නේ? ඒ ආදායම් ටික නැවත මේකට අපි හරවනවා. ඒ වගේම අපේ විවිධ දේශපාලන හේතු සහ අකාර්යක්ෂමතාවේ හේතු කොටගෙන අපි වසර ලබාගත යුතු ඇත්ත බදු ආදායම ලබන්නේ නැහැ. ඒ නිසා බහණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් නිසි පරිදි ලැබෙන්නේ නැහැ. අපි ඒ ටික ගණන් දෙන්න සහතිකයි. දැන් IMF ඇත්ත එක්ක ඉස්සරහට යනවා නම් මේ ප්‍රතිව්‍යුගත කරන්න කියන ඇතැම් දේවල් පිළිබඳව මොකක්ද ඔබතුමාලගේ? ඒගොල්ලෝ ප්‍රතිව්‍යුගත කරන්න කියන්නේ මොකක් නිසාද? මේවා පාඩු ලබන එක බරයි කියලා. එහෙනම් අපි ප්‍රතිව්‍යුගත කරන්න ඕන මොකද්ද? පාඩු ලබන එක බරක් නොවන විදිහට ප්‍රතිව්‍යුගත කරගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මේ අර්බුදයේ සමනය කර ගැනීමත් අපගේ ආර්ථික ප්‍රතිපත්තිය හරහා අර්බුදයට ස්ථිරසාර විසඳුම් සොයා ගැනීමත් තමයි අපි අපේක්ෂාව. ඔබතුමා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකොටම කරන්න තිබ්බ වැඩක් දැන් කෙරීගෙන යනවා. උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ. ඒක ඔබතුමා අගය කරනවාද? නෑ හොඳයි. පුරවැසියෙකුට තමන් ගිරවේ දැන් බලපත්‍රයක් තියෙනවා. බලපත්‍රයක් දෙන එකට ඔප්පුවක් දෙනවා. හොඳයිනේ. ඉඩම් ඔප්පුව සහතික කිරීමත් අරයාගේ ජීවනෝපාය වර්ධනය කිරීමත් දෙක එකට තිබිය යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා ඔප්පුව හොඳ වගේම එයාගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම සඳහා සැලසුමුත් අපිට ඕන. එහෙම නැත්නම් අන්තිමේට ඉඩම් ටික විකුල්ලා ගමියන් අතීඩේ නැතුනේ. ඒ අනතුර තියෙනවා. මගේ අනතුර පෙන්ලා දෙන්නේ. ඔප්පුව දෙන එක හොඳයි. හැබැයි ඔයගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැඩපිළිවෙළක් එක්ක.